රජ කෙනෙක් හිටියා කියලා කිව්වේ. ඔව් ඒක රජ කෙනෙක් හිටියා රාජ්‍යක එයාට දැනගන්න ඕන වුණා එයාගේ රාජ්‍ය තුල එයාට වැඩිය කවුරු හරි සතුටින් ඉන්නවද කියලා. හා හා හරි එයාට වඩා කවුරු හරි සතුටින් ඉන්නවද කියලා ඒ තරම් ඉරිසියාකාර රජෙක්. හොඳද? හා හා. දැන් හොයනවා ඇමතිවරු යවලා හොයනවා කවුරුත් නැහැ. ඇයි? එකම එක මිනිස්සෙක් ඉන්නවා හොයාගත්තා. එකම එක මිනිස්සේ ගොවියෙක් ගොවිපලක් තියෙනවා ෆාමින් කරන්නේ ඈ වයිට් කෙනෙක් ඉන්නවා ළමයි දෙන්නෙක් ඉන්නවා ඈ හරි දැන් දැනගත්තා දැන් එදා ඉඳන් රජතුමාට නිින්ද යන්නේ නැහැ ඇයි එයාට වඩා මේ සතුටින් ඉන්න කෙනෙක් ඉන්නවා මේ රජතුමාට භාණ්ඩගාරයක් දිනවා අන්තපුරයක් ඉන්නවා ඒත් රජතුමාට වඩා සතුටින් ඉන්න කෙනෙක් ඉන්නවා එතකොට මෙයා මොකද කරේ අමතිවරයට කතා කරලා කිව්වා මේ මිනිහාගේ සතුට නැති කරන්න ඕනේ මේ මිනිහගේ සතුට මං ගන්න ඕනේ ඔව් එතකොට ඉතින් මෙයාට රජතුමාට වෙන්න පුළුවන් ආ එක වෙන්න පුළුවන් ඔව් එතකොට අමතිවරයන් කියවා උඹ යැමති ප්ලෑන් එකක් කල්පනා කරහන් කිව්වා ආ ඊට පස්සේ ආ දෙන්නම් වැඩේ කියලා රජතුමනි මට කාසි 99ක් දෙන්න රිදි කාසි 99ක් ආ රජතුමා දුන්නා පව්වදාම මේ පාන්දරම ගිහිල්ලා අර මිනිහාගේ ගොවිපලට ගිහිල්ලා ගේ ආ දොරකඩ ළඟ අර කාසි 99ක් අතුරනවා ආ හා හොඳද දැන් මේ මිනිහා උදේ පාන්දර දොර අරිනවා ඈ මේ හේනට යන්න කුඹරට යන්න අඩි වෙන කාසි හම්බෙනවා ඉතින් කාසි හම්බුනාම ළමයින්ට කතා කරලා ගෑනින්ට කතා කරලා එක එක අවුන් ඇහිනවා දැන් හොයලා තියෙන්නේ කාසි 99යි දැසේ මේ කියනවා ගොවිය කියනවා තව එකක් හොයන් තව එකක් හොයන් 100ක් වෙන්න තියෙන්න ඕනේ 100ක් වෙන්න තියෙන්න ඕනේ හොඳද ඔන්න එදා ඉඳන් මේ මිනිහට නිින්ද යන්නේ නැහැ ඒක 100 වෙන්න අර කාසියක් හොයනවා හැමදැනම හොයනවා ඒක 100 කරන්න මොකක් හරි කරන්න බලන එක කොරටු මේ එලවලු මෙව විකුණලා හරි දැන් ටාගට් එක 100 කරා දැන් අරමුණ 100 කරා දැන් මිනිහගේ අරමුණ වෙනස් වුණා ඈදලිද අන්න ඒක තමයි දැන් මිනිහව ඩිස්ට්‍රැක්ට් කරා ජීවිතේ එදයින් පස්සේ නැති වුණා. දැක්කේද? අනිත් වගේ තමයි. දැන් රටක රජකම දෙනවා වුණත් කිව්වත් සමරකාවට දෙපාරක් හිතන්න ඕනේ ගන්නවද නැද්ද කියන එක. මොකද බාදේ ධනය වැඩි වෙන්න මොනවද වැඩි වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන්න සමාදානේ නැති වෙනවා.